පවත්තන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණං පි දුක්ඛං අපේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යං පිච්ඡං න ලබති තං පි දුක්ඛං සංකිතේන පංචඋපාදා නක්ඛන්දා දුක්ඛාති අතිගෞරවනීය කේම්බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති දුරන්දර අපේ සාරද හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අපේ චන්දාලෝක පඬිත හාමුදුරුවෝ, ඒ වගේම අපේ ආනන්ද පඬිත හාමුදුරුවෝ ප්‍රධාන කොටගත් මහා සංඝරත්නයෙන් අවසරයි. 2023 වර්ෂයේහි වස්සාන කාලයේ පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා මාලාවෙහි අද දවසේ ධර්මදේශනාව සඳහා මා වෙත ආරාධනා කරන්නට යතුනා අපේ ගෞරවනීය උදිත ලොකු හාමුදුරන් වහන්සේ විසින් අද දවසේ මේ විහාරස්ථානයේ ධර්මානුශාසනාවක් සිද්ධ කරන්න කියලා ආරාධනා කරන්නට යතුනා. ඉතින් මාත් බොහොම සන්තෝෂයෙන් මේ ආරාධනාව පිළිගත්තා. ඒකට හේතුව මම මේ පන්සලට අදමයි ආවේ. ඇත්තටම මේ ඉතින් හරිම ලස්සන තැනක තියෙන පන්සලක් නේ. මෙතනට ආවම නිකන් මට නිකන් තේරෙනවා සීනරි එකක් ඉන්නවා වගේ නේ. ඈ ඉතින් මේ සමහර විට සමයකේම මේ වැවේ මල් එහෙම පිපෙලා තියෙනකොට පුදුම ලස්සනක් ඇති කියලා හිතෙනවා. ඈ ඉතින් අපිත් මේ සංසාර චාරිකාවේ කොහොම හරි ඇවිල්ලා මේ ළඟපාතම මේ පදිංචි වුණා. ඉතින් කොහොම හරි අපේ උදිත හාමුදුරන් වහන්සේ කලක ඉඳන් අපි දැන හඳුනාගෙන හිටියා. ඉතින් ඒ කාරණාවන් සමග විහාරස්ථානයත් එක්ක අපි ළඟපාත විහාරස්ථානවල වැඩ ඉන්න හාමුදුරු වශයෙන් ඉතින් බොහෝම සුවදශීලීව කටයුතු කරන අතර මේ ධර්ම දේශනාවටත් සම්බන්ධ වෙන්නට මම කල්පනා කරේ. ඒ හැම දෙයක්ම හිතලා ඉතින් කොහොම හරි ආවට පස්සේ කොහොම හරි මනස පුදුම විදියට මේ කෝල්ුණා මේ තැන දැක්කට පස්සේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාව ස්පොන්සර් කරලා බාරගෙන කටයුතු කරන ලබන්නේ රොෂාන් මහත්මයා සහ තරින්දි මහත්මිය, සුනිත් සහ අමන්දි යන දූදරුවන්ගේ උපන්දිනයට සුභ ප්‍රාර්ථනා කිරීම සඳහා, ඒ වගේම රෝගාතුරව සිටින සාගරිකා මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත්, ඒ වගේම ශ්‍රියානි මහත්මිය ඇතුළු
පවුලේ සියලුම දෙනාගේ ආදායකත්වයෙන් තමයි ඒගොල්ලොත් මේ රොෂන් සහ තරින්දි ෆැමිලි කෑත් එක්ක එකතු වෙලාම ධර්ම දේශනාවද දායකත්වය සපයමින් සහ සම්බන්ධ වෙමින් ඕගොල්ලෝ හැමෝගේම සම්බන්ධතාවයෙන් අද මේ ධර්ම දේශනාව සූදානම් කරගෙන ඒ සඳහා විහාරස්ථානයට පැමිණියා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදහල ධර්මය මේ මිනිස් ජීවිතය තුළදී අපිට අහන්නට ලැබෙනවා කියලා කියන්නෙම එක තමයි මම දකින්නේ ලෝකේ අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන ඉහළම දායාදය ධර්ම දායාදය නේ. ඉතින් මේ විහාරස්ථානයේ වැඩෙන අපේ ආනන්ද පණ්ඩිත හාමුදුරුවෝ සෑහෙන්න වඩා ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ බොහෝම ධර්මය පිළිබඳව බොහෝම උගත් හාමුදුරුවෝ කෙනෙක්. අපි දන්නවා හාමුදුරුවෝ පිළිබඳව. ඉතින් උන්වහන්සේලා සමග ධර්ම සාකච්ඡා කරන අපේ බෞද්ධ පින්වතුන් ඔබ ඉතින් මාසෙත් ලෝකේ ගොඩාක් හැමතැනම විවිධ සෝෂල් මීඩියා හරහා ලෝකේ හැමෝටම ධර්මය බෙදා හරිනවා. ඉතින් අද දවසේ මම ධර්ම දේශනාව සඳහා මාතෘකා විදියට තබා ගත්තේ පින්වත් ඔබ හැම දෙනාම බොහෝම අහලා පුරුදු ගාථා ධර්මයක්. ඒ තමයි දීඝනිකායේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙහි ඇතුළත් වෙන පළවෙනි ආර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළ ගාථා ධර්මය අහලා තියෙනවන්නේ ඈ. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යං පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදා නක්ඛන්දා දුක්ඛ. මේ දුක මත පිහිටපු ලෝකයක් මත තමයි අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ නේ. අපි කොච්චර මේ සියලුම මේ දුක කියන අකුරු දෙකම දුක සැප මත දෝලණය වෙන ලෝකයක්. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා දුක්ඛස්යානන්තරං සුඛං සුඛස්යානන්තරං දුක්ඛං චක්‍රවත් පරිවර්තන්තේ දුක්ඛස්සච සුඛස්සච කියලා. මේ හරියට දුක සැප කියලා කියන්නේ ප්‍රෝධයක් වගේ කැරකෙනවා කියන්නේ. ඉස්සෙල්ලා දුක සිතුවිල්ලක් එනවා, ඊළඟට ආපහු හිතට සතුට එන සිතුවිල්ලක් එනවා නේ. ඒක නිසානේ කියන්නේ මේ අර රතු කට්ටට ඉවසලා තව ටිකක් ඉවසන්න කියලා නේ. මොකද ඊළඟ වතාවේ ආයෙ සතුට හිතෙන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් නේ. ඒ තරම් දුරට ඒ තරම් වේගයෙන් මේ මනසේ තියෙන සිතුවිලි හැම දෙයක්ම වේගයෙන්ම වෙනස් වෙනවා. සිතුවිලි මත තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නේ. අපිට ඉමෝෂන්ස් බැලන්ස් කරගන්න පුළුවන් නම් ගොඩාක් ලෝකේ ප්‍රශ්න ගැටළු වලට උත්තර හොයාගන්න පුළුවන්කම ලැබෙනවා නේ. සිතුවිලි මත තමයි මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. ඉතින් මනසේ ගතගෙන මනසේ සිතුවිලි තමයි හැම දෙයක්ම තීරණය කරන්නේ. අපේ පෞද්ගලික ප්‍රායෝගික ජීවිතේ වුණත් කන බොන දේවල් යන එන ගමන් බිමන් ඉන්න හිටින තැන මේ සියලුම දේවල් අපි ඇසුරු කරන මිනිසුන් මේ සියලුම දේවල් තීරණය කරන්නේ අපේ සිතුවිලි මත නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ලෝකේ ප්‍රධානතම සත්‍ය හතරක් නේ. මොනවද? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය දේශනාවනේ. එතකොට මම අහුවෙතින් ප්‍රශ්නයක්, ඇත්තටම මිනිස්සු ඉපදින එක දුකයිද? ඈ ඉපදින එක දුකක්. ඇයි දුකක් වෙන්නේ? අන්නන් දකින්නේ මිනිස් උපදිනක හරිම වාසනාවන්තයි. මේ ජීවත් වුණාට පස්සේ තමයි අපි මේ දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්නේ. එතකොට ඒ දේවල් ටික අපිට උපසමනය කරගන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා මනුස්සාත්ම භාවයේ නේ.
මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය අපිට භාවිතා කරන්න පුළුවන් අපිට මේ ඇති වෙන දුක්ඛම් කටලු ටික නැති කරගන්න නේ රේරුකාණී චන්දිමල හඳුරු හිම ලියපු පොත් එහෙම ඔයගොල්ලෝ කියවලා ඇති චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳ වෙනනේ අදට ඒක මේ ගොඩක් උන්වහන්සේ විස්තර කරලා තියෙනවා මේ මිනිස්සෙක් ඇත්තටම ඉපදෙන එක දුකක් තමයි හැබැයි ඒ දුක අවබෝධ කරගන්නට අපිට අවස්ථාවක් කරගන්න පුළුවන්කම තියෙනවා දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය ලබා ගත්තට පස්සේ අපි මේ මනුස්ස ජීවිතය තුළ මේ ක්‍රියාත්මක මනුස්ස ජීවිතයක් තියෙනවනේ සම්මුති ලෝකයේ තුළ ඒ සම්මුති ලෝකයේ තුළ අපි ජීවත් වෙනකොට සමහර අපේ ලයිෆ් එක හරි ප්‍රායෝගිකයි නේ ගෙදර දොරේ ජීවත් වෙනකොට අපි සතුටෙන් ඉන්නවා දුකින් ඉන්නවා සමාල්ලාට තරහ වෙලා ඉන්නවා නේද තරහ සිතෙලිත් එක්ක ඉන්නවනේ ඉතින් එතකොට ඒ වගේ විදිහට රණ්ඩු වෙනවා වගේ විදිහ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා සම් ප්‍රායෝගික ලයිෆ් එක තුළදී එතකොට මෙන්න මේ හැම දෙයක් තුළම ජීවිතේ අපි අත්දකින ප්‍රායෝගික ජීවිතේ අත්දකින දුක කියන එක ක්‍රියාත්මක වෙනවා නේ අපි මේ සතුට ලබා ගන්න තමයි හැම දෙයක්ම සිද්ධ කරන්නේ හැම දෙයක්ම අපි සිද්ධ කරන්නේ සතුට ලබා ගන්න සැඹ සැප වෙනින් බුදුහාරෝ දේශනා කොට වදාළේ සුඛකාමානි භූතානි නේ හැමෝම හැම සත්වයෙක්ම කැමති සැප විඳින්න සැප විඳින්න තමයි හැමෝම උත්සාහ කරන්නේ කූඹියාගේ සිට සියලුම තවත් පුංචි ඇහැට නොපෙනෙන පෙනෙන නොපෙනෙන සියලුම සත්වයන් කැමති සැප විඳින්න හැබැයි සැප විඳින්න ගිහිල්ලා තමයි දුකේ අර කොල්ලා ගොඩේ ඇලිච්ච වඳුර වගේ නේද ඒ වගේ ඇලෙන්නේ ඒ විදිහට ඉතින් එතකොට අපි සාමාන්‍ය මනුස්ස ජීවිතේ නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් හොඳට සතුටින් ජීවත් වෙනවා එහෙම ඉන්න අතරතුරේදී එක පාරටම අපිට මොකක් හරි දෙයක් සිද්ධ වෙලා අර සතුට ඔක්කොම කඩාගෙන යනවා අන්න ඒ වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුලින් අර සාමාන්‍ය ප්‍රායෝගික ලයිෆ් එක බැලන්ස් කරගන්න ඒක තමයි මේ දුක මත පිහිටපු ලෝකයක අපි සැප හොයන්න ගිහිල්ලා දුකට වැටිච්ච වෙලාවට අර බුදුහාමුදුර දේශනා කොට වදහල ආර්ය සත්‍ය හතර භාවිත කරලා අපේ ජීවිතය අර සැපවත් පැත්තට හරවා ගන්නට පුළුවන් ශක්්‍යතාවයක් තියෙනවා ඒ තමයි ඒ වගේ වෙලාවට අපිට පුළුවන් අපි අහලා තියෙනවනේ දැන් චතුරාර්ය සත්‍ය අපි හතරක් සඳහන් කළානේ දුක්ඛ සත්‍ය දුක කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ඇත්තටම චතුරාර්ය සත්‍ය කියලා තියෙනකොට අපිට ප්‍රධාන වශයෙන් පළවෙනි ස්ටෙප් තුන ප්‍රමාණවත් නේ දුක තියෙනවා ඒ දුක හට ගන්නවා දුක නැති වෙනවා එතන ලෙසන් ඉවරයි එයි මේ හතර තව එකක් ආවේ ඒක තමයි ටූල්ස් ටික තියෙන්නේ නේ දුක්ඛ නිරෝධ ගාමිනිය දැන් ඒකනේ මාර්ගය තියෙන්නේ ඒ කියන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට යන පාර දාලා තියෙන්නේ මේ හතරවෙනි කන්සෙප්ට් එකේ එදන අපේ ජීවිතේ ගොඩාක් සතුටෙන් ඉඳලා ආපහු මොනවා හරි දෙයක් නිසා අපේ නෙගටිව් මයින්ඩ් සෙට් එකෙන් ඉඳ හොයවා මොනවා හරි දෙයක් නිසා අයෝනිසෝ මනසිකාරය වගේ අවස්ථාවන් වලදී හෝ අපේ ජීවිතය පෙසිමිස්ටික් වෙලා හෝ වෙන්න පුළුවන් ටිකක් ඩවුන් ගියොත් අපිට පුළුවන් අන්නර කියන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තුල තියෙන කාරණා අටක් බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළානේ මොනවද ඒ කාරණාට අපි කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙනවා කාරණා අටක් මොනවද සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා වායාම හිරවනදී මාත්‍ය වෙනවා සම්මා සති සම්මා සමාධි හරි මං හිතන්නේ අටම කියුණා කියලා ඉදෙන්නේ ඉතින් ඒ ආරෂ්ඨාංගික මාර්ගය තුලම තියෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම ආරෂ්ඨාංගික මාර්ගය උගන්වන්නේ අපිට සීල සමාධි ප්‍රඥා නේ
ඔගොල්ලන්ට මතක ඇති මේ විසුද්ධි මාර්ගය ලියනකොට මේ අපේ බුද්ධ ගෝසහාමිගුරුව ධාතාවක් ඒ විසුද්ධි මාර්ගයට පාදක වෙච්ච සූත්‍ර දේශනාව තමයි ජටා සූත්‍රය සංයුත්තනිකායේ තියෙනනේ මේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජලිතා පජා නේ කංකං ගෝතම පුච්චාම කෝයිම විජටේ ජටා දෙවි කෙනෙක් ඇවිල්ලා අහපු ධාතාවක් ඒ ධාතාවට උත්තර දුන්නා බුදුරජාණන් වහන්සේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපිනිපකෝ භික්ඛු සෝයිම විජිතේ ජට ඇයි එතන භික්ෂුවක්ම දැම්මේ ඈ කෙලස් තමන වීරෙන් කටයුතු කරන ලබන්නා වූ භික්ෂුවක් විසින් නේ මොකද භික්ෂු ජීවිතය කියනක අර එහා පැත්තේ මේ සමයකට පිපෙන නෙළුම් මලක් වගේ නේ නෙළුම් දෙවෙන්නේ ඕලුද මම කැනඩා යනවා ඒකනවත් දන්නේ නැහැ පොළොන්නරුව අනුරාධපුර පැත්තේ නම් නෙළුම් ඕලු මල තමයි ගැබ්වල විකේ මේත් ඉතින් ඒ හා සමාන මල හිතෙන්නේ නේ ඉතින් මේ ඒ භික්ෂු ජීවිතය සපත්ත බහරෝ සපිනෝ වේ කියලා නේ කියන්නේ පියාපත් දෙක විතරක් තියෙන කුරුල්ලෙක් වගේ කියලා දැන් මම ලන්ඩන් වල ඉනකොට අරන් ආයේ ෆෝන් එක විතරයි අයි මොකුත් නැහැ ඒකේ ID එකක් දාන් ආවා එච්චර කිසිම දෙයක් අරන් තියලාගේ මේ හරිම සැහැල්ලු ජීවිතයක් තියෙනවා ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු ජීවිතය එතන උපමා කරන්න නැත්තේ මට හිතෙන්නේ මේ ගොඩාක් බැඳීම් වලින් අත්හැරිලා කොච්චරවත් ගිහි ජීවිතයට වඩා බැඳීම් අඩුයි පැවිදි ජීවිතේ. ඉතින් පැවිදි ජීවිතේ උපමා කරන්න නැත්තේ මේ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම පුරුදු පුහුණු කරන්නට බොහොම පහසු ජීවිතයක් නිසා වෙන්නට ඇති. ඉතින් ඒ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම අර මේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. සීලය සපුරන්න නම් මනස සම්පූර්ණ වෙන්න ඕනේ සිත කය වචනේ සංවර වෙන්න ඕනේ. එතෙන්දී සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා සමාධි තුනම ඇතුළත් වෙනවානේ. ඊළඟට සීල සමාධියට නෑ සමාධි නෙවෙයි එතන සම්මා සතිය. සම්මා සතිය. මම කට්ටියත් එක්ක ඉන්නවට දැන් මගේ පැටලී දේවුත් ඇරෙනවා. ලන්ඩන් වල ගොඩක් බණ කිව්වෙත් නෑ. මේ ඊළඟට සම්මා සමාධි සම්මා සීල සමාධි වලට මොනවද අයිත වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගේ සම්මා සමාධි සීල සමාධි සම්මා වායාමයේද සම්මා සමාධි සම්මා වායාම කියන අපි මේ දෙකම ගමුකෝ සීල සමාධිය කියන එකනේ ඊළඟට ප්‍රඥාව ඔය කියන සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම තුනම වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින් නේ ඉතින් අපිට දැන් අපේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව තුළදී මේ අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් ගොඩාක් හොඳට සතුටින් ඉඳලා මොනවා හරි දෙයක් නිසා අපේ මෙන්ටල් ඩවුන් එකක් ආවොත් එහෙම අපිට පුළුවන්කම ලැබෙනවා අන්නර කියන ටූල් අටෙන් එකක් අරගෙන ඒ වෙලාවේදී ඇප්ලයි කරගන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාහලා මේ ධර්ම මාර්ගය තුළ ප්‍රධාන කාරණාව එකක් තමයි සත්පුරුෂ ආශ්‍රය කියන එකනේ හොඳ යාළුවෝ ඇසුරු කරන්නේ දැන් ඕගොල්ලෝ ගොඩාක් කොච්චර මේ 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 ප්‍රදේශ වුණත් කොච්චර මිනිස්සු හිටියත් අද මේ වෙලාවේ ඕගොල්ලෝනේ මේ බණපදයක් අහන්නේ නේ එතකොට මේ තව අන ඇති ගෙවල් වලට එලා එහෙම නෙවෙයි දැන් පන්සලට ඇවිල්ලා මේ විහාරේ ඉඳගෙන මේ බණපදයක් ශ්‍රවණය කරනවා කියලා කියන්නේ නේ ජීවිතේ ලොකු භාග්යක් නේ ඉතින් ඒ වගේ මේ ඒ සත්පුරුෂ ආශ්‍රයෙන් දැන් මං ඉන්න මේ ලන්ඩන් සිටි ඒගොල්ලෝ හැමෝම ඉතින් ගිහිල්ලා තියෙන මේ කැනඩාවේ ගොඩක් අය ජීවත් වෙන අය නේ ඉතින් නේ ඒ වගේ හෝම්ලස් අය වගේ ගොඩක් අය ඉතින් ජීවත් වෙන ඉතින් මං ඒත් බලනවා ඇයි මෙයාලා මේ විදිහේ ජීවිතය මෙච්චර හොඳ රටවල් වල මේ කට්ටියට උදා වුනේ කියලා නේ හොඳ යාළුවෝ සත්පුරුෂ ඇසුරක් නොමැති වීම නිසා වෙන්න පුළුවන් ඊළඟට ධර්ම ශ්‍රවණය කිරීම නේ සත්පුරුෂ ආශ්‍රයේ ධර්මයේ ශ්‍රවණය කිරීම යෝනිසෝ මනසිකාරයනේ අයෝනිසෝ මනසිකාරයෙන් මොකද රහත් වෙච්ච නැති අය නිසා පෘථග්ජන ලෝකයේ ජීවත් වෙන මිනිස්සු විදිහට ඒ වගේ අවස්ථාවන් වලට අපිට ජීවිතේ මෝන දෙන්න වෙනවා නේ ඉතින් අර දුක්බරිත ජීවිතය තුළ ජාතිපි දුක්ඛ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදහලා ඉපදින එක දුකක් තමයි හැබැයි
මේ ඉපදිච්ච ජීවිතය බොහොම දුර්ලභව ලබාගත් ජීවිතය තුළ අපි ප්‍රායෝගික සම්මුති ලෝකයේ තුළ දේවල් ටික කරගෙන යනකොට අපි මූණ පාන ගැටලු ප්‍රශ්න හැම දෙයක්ම අපිට අවම කරගන්නට පුළුවන් කම තියෙනවා අර ආරෂ්ඨාංගික මාර්ගය තුළ ඒ වගේ තියෙන සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා කම්මන්ත වගේ තියෙන ඒ දේවල් භාවිතා කරලා ඒක කන්සෙප්ට් එකක් අපිට භාවිතා කරන්න පුළුවන් ඕනම අවස්ථා උදාහරණයක් අපි ගොඩාක් සතුටින් ඉඳලා පරිසරයක ඉන්නකොට එක පාටම මොකක් හරි සිද්ධියක් හින්දා කාට හරි තරහ සිතුවිල්ලක් ආවොතින් එතකොට ද්වේෂ සිතුවිල්ලක් ආවොතින් ඒ දේවල් පාලනය කරගන්න පුළුවන් ඔන්න සම්මා සතිය අපිට ටක් ගන්න භාවිතා කරන්න පුළුවන් හැබැයි ඒතර අපේ ජීවිතය තුළදී මෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගය පුරුදු කළා තියෙනවා පුරුදු පුහුණු කළා හෙමනෝතින් තමයි අර ධර්ම මාර්ගයේ ඉඳපු ප්‍රැක්ටිස් එක නිසාම අපිට පුළුවන්කම තියෙනවා අපේ අර ජීවිතය කොතනින් හරි ඒකාකාරී විස්තරහට යනකොට ඩවුන් යන්න ගියොතින් ඒකෙන් ආපහු ට්‍රැක් එකට දාගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා ධර්ම මාර්ගයේ නිතරම ධර්මයේ පුරුදු පුහුණු කරන නිසා හැබැයි අපිට ඒකෙන් කියන්න බෑ දැන් අපි ගොඩාක් හොඳට බොහොම ශාන්තව බොහොම සතුටින් හොඳට ඉන්නවා නේ කාලයක් ඉන්න එක පාරටම ඉඳලා තමයි ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ අපි ඔකෙදි බුදුහාමුදුරු දේශනා කොට වදාලේ නිදිගත් කෙලස් ධර්මනේ අපේ මේ මිනිස් සිතේ තියෙනවා ඔර ඉංග්‍රීසියෙන් කියනවාද buried tendencies කියලා නිදිගත් ක්ලේශ ධර්ම අපේ මේ සිත තුළ විඥාණය තුළ තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මොන අවස්ථාවේ මොන වගේ තැනක මේ දේවල් ක්‍රියාත්මක වෙනවද කියලා අපිට ඍජුවම කියන්න පුළුවන් කමක් ලැබෙනවා. එක පාරටම තමයි. ඉතින් මේ දේවල් අපිට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. අර සම්මාවා සම්මා සති සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාම ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන ගුණ ධර්ම ටික අපිට අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරලා තියෙන්න පුළුවන්. නා අන්න ඒකයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවේ වැදගත්ම කාරණාව බවට පත් වෙන්නේ ඉපදීම දුකයි. හැබැයි මේ දුක්බරිත ජීවිතය හොඳ පැත්තට යොමු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට මේ උතුම් සත්‍ය හතර පුරුදු පුහුණු කරගන්නට පුළුවන්කම තියෙනවා නම්. ඒ වගේම තමයි ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ජරාවට පත් වෙන එක දුක අපි කවුරුවත් කැමති නැහැ මේ ලෙඩ වෙනවට කිසිම කෙනෙක් කැමති නැහැ උණ හැම්බිරිසා වැදෙනවට ගොඩාක් අපි බේත් පෙති බොනවා විවිධ දේවල් කරනවා ඉතින් අපි ලෙඩ වෙන්න කවුරු කැමති නැහැ වොමනා වෙන්නේ ඉස්කෝලේ යන කාරණා ලෙඩ වෙන්න කැමති සාමාන්‍යයෙන් නේද බොරුවට වගේ ලෙඩලා ඉන්න කැමති ඉස්කෝලේ යන්න තියෙන එහෙම නැතුව අපි කැමති නැහැ සාමාන්‍යයෙන් ලෙඩ වෙනවට හැබැයි ලෙඩවීම සාමාන්‍ය හැමෝටම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා අපි හැමෝම ඒ තත්වයන් අවබෝධ කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මපරයය අපිට උපයෝගී කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ ලෝකේ තියෙන රියැලිටි එක අවබෝධ කරගන්න. යථාර්ථය අවබෝධ කරගන්නට බුදුන් වහන්සේගේ දේශනාව අපේ ඉමෝෂනල් පෝෂන් පැත්ත ශක්තිමත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි IQ එකෙන් දේවල් ඉගෙන ගන්නවා. IQ එක ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අපේ මේක ශක්තිමත් කරන්නේ බ්‍රේන් එකේ EQ පැත්ත, ඉමෝෂන් පැත්ත. බුදුදහමේ ප්‍රායෝගික බලපෑම තියෙන්නේ අපේ මානසික සංවර්ධනයේදී ඉමෝෂන්ස් ශක්තිමත් කිරීම සඳහාය. එතෙන්දී ළඟට ජරාපි දුක්ඛ ව්‍යාධිපි ජරාපි දුක්ඛෝ කියන්නේ මහලු වෙන එක දුකයි කියලා. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකයි නේ. අපි වයසට යනවා වයසටනේ කාටවත් අපිට නවත්තන්න බෑ නේ. අතින් අල්ලලා නවත්තන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අනිත් සමහර ප්‍රායෝගික ජීවිතයේ දේවල් වලට අපිට ඕනම කෙනෙක් යොමු කරන්න පුළුවන්කම තියෙනවා නේ. ගෙදරක වැඩ කරන්න තව වැඩ කරන්න වෙන කවුරු හරි ගන්න පුළුවන් නේ. උයන්න කැම්ප ටික නැත්තම් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. හැබැයි වයසට යන එක ලෙඩ වෙන එක මරණයටපත් වෙන එක ඒ දේවල් අපිට අතින් අල්ලලවත් අතින් අල්ල නවත්තන්න පුළුවන්කම තියෙන දේවල් හැමෝටම මූණ දෙන්න තියෙන දේවල්. ඉතින් මෙන්න මේ පොදු ධර්මතාවයන් අපිට මානසික වශයෙන් හිතලා
අවබෝධ කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ නෙට්වර්ක් එක බුදුන් වහන්සේ විසින්ම දේශනාවට වදාහරේ. බුදුදහම සාමාන්‍යයෙන් ලෝකේ තියෙන දෙයක් නේ. බුදුදහම බෞද්ධ දර්ශනය කියලා කියන්නේ යුනික් සත්‍යයක්. ඒක පොදු සත්‍ය මේ ලෝක ධාතුව තුළ තියෙන දෙයක්. ඒක දේශනා කොට වදාහලේ අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් නේ. මේ නෙට්වර්ක් එක බුදුන් වහන්සේ තමයි සාමාන්‍ය පොදු මිනිස්සුන්ට දේශනා කරන්නට යෙදෙන්නේ. ඔවුන්ගේ මේ අවබෝධය සකස් කරගන්න. උදාහරණයක් කිව්වොත් දැන් දන් දෙනවා කියන කාරණය. දන් දෙන්න කියන එක අපි හැමෝම දන්න දෙයක් නේ. අනේ ඒක ලෝකේ තියෙන දෙයක් නේ. මේ වැස්ස වුණත් තියෙන වැස්ස බිමට වැටිලා ඒවයි මේ වැව් මේ ඔක්කොම පුරවලා ගස් කොළන් ඒව සරුසාර කරලා ආපහු ඒ වතුරේ උඩට දින්නේ. ඒ නෙට්වර්ක් එක ලෝකේ සිද්ධ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විසින් තමයි අවබෝධ කරගෙන පොහුදුන් මිනිස්සුන් දෙසා දේශනාවට වදාලේ ඔවුන්ගේ මේ මානසික සංවර්ධනයේ උදෙසා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛා. මරණයට පත්වෙන එක අපේ ජීවිතේ කවදා හරි මැරෙන්න මරණයට ජීවිතේ කවදා හරි දවසක සිද්ධ වෙන්න වෙනවා. හැබැයි ඒ අපේ ජීවිතේ අවසානයේ වෙන මොහොත පමණයි නේ. අපි මේ මොහොත වෙන මේ මොහොතේ අපි මියදෙමින් තමයි පවතින්නේ නේ. සාමාන්‍ය ෆ්‍රීකවෙන්සි එකක් විදිහට ගත්තොත් මේ බල්බ් එකක් අපිට පත්තු වෙලා තියෙනවා වගේ පෙවුනට ඇත්තට මේකේ ස්වභාවය තමයි නිවෙන පත්තු වෙන වාර ප්‍රමාණය වැඩි නේ. ඉතින් ඒ වැඩි නිසා තමයි බල්බ් එකක් උනත් පත්තු වෙලා තියෙනවා වගේ වෙන්නේ. අපේ ජීවිතත් ඒ විදිහටයි. හැම ක්ෂණයක් පාසාම අපේ ජීවිතයත් ක්ෂය වෙලා යනවා. මරණයට පත් වෙනවා කියලා කියන්නේ ඒ ක්ෂය වෙන එක අවසානම වෙන අවස්ථාව. ඉතින් අපේ ජීවිතේ මොන දේ අපි හම්බ කරගත්තත් අපි කොච්චර දේවල් ජීවිතේ ලැබුවද දැන් ඔයගොල්ලෝ පහුගිය කාලේ දකින්න සබ්මරීන් එකකින් අර ටයිටැනික් නවත්වන්න කියලා නේ කිසි ඇසේ වැඩකට වැඩක් ඇති වැඩක් නෙවෙයි ගිහිල්ලා මේ ජීවිතේ මේ සාමාන්‍ය මිනිස්සුත් නෙවෙයි මේ ගොඩාක් මේ ලෝකෙ ඉන්න ප්‍රොටෝ එක තමයි කියන්නේ පිංගතුනේ මේ ඇත්තට මේකට කියන්නේ මේ සීල සමාධි කියන දේ රට මේ ප්‍රඥා සම්පත්තිය අඩුවයිනේ මොන දේ හැමදේම ජීවිතේ තියෙන එක කියන්නේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා ලෝකෙ පොහොසත්ම කෙනෙක් විදියට අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා නේ. ඉතින් දන් දීලා තියෙනවා සිල් රැකලත් ඇති ඒකනේ එච්චර හොඳ ජීවිත ලබා ගත්තනේ. හැබැයි සමාධි සම්පත්තිය නැති වෙන්නේ නැති භාවනා කරන්නේ නැතුව ඇති පොඩි වෙලාවක් හෝ ප්‍රඥා සම්පත්තිය හිතේ වැඩෙන්නේ. ඒ නිසා තමයි ඒ වගේ මේ 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 හැම දෙයක්ම ලබාගෙනත් සමහර අවස්ථාවට මුලා සහගත දේවල් වලට ජීවිතේ යොමු වෙන්නේ. අන්න ඒ වගේ වෙලාවට තමයි පින්තුනේ අර මම ඉස්සෙල්ලා කලින් දේශනා කොට වදාහලා පරිදි මේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ තියෙන කන්සෙප්ට් අපිට පුළුවන් පුරුදු පුහුණු කරන්නට. ඒ වගේ අපේ ජීවිතය මිස්ලීඩ් වෙන අවස්ථාවලින් ජීවිතය හරි පැත්තට යොමු කරවා ගන්නට. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාහලා මරණම්පි දුක්ඛං. මොකද්ද යම් පිච්චං නලබති ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් සමග අප්‍රිය ස්ථානවල අපි ජීවත් වෙන්න කැමති නැහැ. ඒක දුකක් බවට පත් වෙනවා නේ. කවුරුත් මේ අකමැති නරක යාළුවොත් එක්ක එතකොට නරක මිනිස්සු ඒ වගේ ඉන්න පරිසරයන් වල සත්පුරුෂය ජීවත් වෙන්නට කැමති නැහැ. එතකොට ඒක වර්ග දෙකක් නේ. හොඳ සහ නරක දෙකේ එකතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා බුදුන් වහන්සේ දේශනාවකට වදාහලා මේ අකමැති පිරිසක් එක්ක ජීවත් වෙන්න ලැබීමත් මේ හරි දුකක් කියලා නේ. ඉතින් ඒක මට දැන් මේ පන්සලට ආවට පස්සේ මෙතන ඉන්නකොට හරියම මේ මනස calm down නේ. දැන් අපි ඉන්නේ ලන්ඩන් සිටි එකේ ඩවුන්ටවුන් වල. එහෙනම් මෙහෙට ආවට පස්සේ මේ හරියම මේ cool පරිදි හරියම ලස්සන දැනක තමයි පන්සල තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් හරි වාසනාවන්තයි ඒකින්දනේ. දැන් අපිටත් යන්න එන්න පුළුවන් මේ පන්සල මේ සමයකේ තමයි ලස්සනට තියෙන තැවෙහිම් මල් හිමත් තිබුණා තියෙනවා මේ සමයකේ බලන්න බෑ. ඉතින් මේ ලස්සන තැන්වල ඉන්න එතකොට ලස්සන යහළුව තමන් කැමති අය ඇසුරු කරන්ඩ ඒ දේවල් පින්වතුනේ පහසුවෙන් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
ඉතින් මේ දේවල් හැම දෙයක්ම තමන්ගේ ජීවිතයේ කරපු පින් කුසල් අනුව තමයි මේ දේවල් තමන්ට ලැබෙන්නේ නේ තමන්ට ලෝකේ තියෙන ප්‍රධානම දේක් තමයි ඒ කියන්නේ අපි සිතන පතරේ දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ඩිසිෂන් ගන්නවා කියලානේ ඒ ඩිසිෂන් එකක් ගන්න නම් අපි සෑහෙන ගොඩක් අපි ප්‍රායෝගිකව හිතන්න ඕනේ වගේම අපේ සසර පුරුද්දකුත් තියෙන්න ඕන මේ හොඳ දේ කරන්න යහපත් දේවල් සිද්ධ කරන්නට අයහපතෙන් වැළකෙන්නට අපේ යටිහිත අපි ඇතුලෙන් මේ ඉන්ෆ්ලුවන්ස් කරන්න ඕන අපි මෙන්න මේ දේ හොඳ දෙයක් මේ දේ කරන්න කියලා නේ ඒක ඉන්ෆ්ලුවන්ස් එකක් යටිහිතින් ආවේ නැත්තම් අපිට කරන්න අමාරු සමහරට අපි මේ දේ නරක දේවල් කරන්න යොමු වෙන්න පුළුවන් ඒ දේවල් දැන දැනත් නේ ඉතින් අන්නේ අවස්ථාවලදී තමයි අපිට අවශ්‍ය වෙන්නේ සම්මා සතිය යහපත් සිහිනුවණින් යුක්තව කටයුතු කරමින් අපේ ජීවිතේ මම්මුලා වෙන තැන් වලින් බේරෙන්න ඕන කියන කාරණා. ඉතින් ඒ වගේ අවස්ථාවල තමයි අපිට මේ ආරෂ්ඨාංගික මාර්ගය ප්‍රායෝගිකව අපේ ජීවිතේදී පුරුදු පුහුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට කියනවා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයගෙන් වෙන් වෙන එක දුකයි. ප්‍රිය කට්ටිය අපිට මේ ගියාම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් උදාහරණයක් ගත්තොත් ඕගොල්ලොත් එක්ක හරි යහපත් වැඩ කරපු දාන සීල භාවනාදී පින්කම් කරපු යහපත් යාළුවෝ ටිකක් වෙන පැත්තකට යනවා කියවහමනේ ඒ ඇති වෙන දුක මොකද ඒගොල්ලොත් එක්ක එකතුලා අපිට හොඳ වැඩ තවත් ගොඩාක් කරන්න තිබුණා කියලා හිතෙන්න පුළුවන් නේ. සමහර යාළුවෝ ඉන්නවා තමන්ගේ ජීවිතේ හොඳ කල්යාණ මිත්‍රයෝ වගේ මේ තමන් හොඳට කෙයා කරන අය නේ. තමන් යහපතේ පිහිටවන අය තමන් ජීවිතේ වැටුනහම ඒගොල්ලෝ ශක්තිමත් කරන හොඳ යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේ අය තමන්ගෙන් ටිකක් දුරස් වෙනකොට අපිට දුකක් දැනෙනවා නේ. ඉතින් ඒ වගේ මේ පේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රිය විප්‍ර යෝග දුක්ඛය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සංකිට්ඨේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. අපි යම් කිසි දෙයක් කැමති නම් ඒ දේ ළඟා කරගන්න බැරි වීම ඒකත් මහා දුකක් කියලා නේ. අපි මේ කැමති දේවල් achieve කරන්න තමයි ජීවිතේ ගොඩාක් දේවල් සිද්ධ කරන්නේ. තරංගයක දුවන දෙයක් නේ කරන්නේ. තරංගයක දුවන මහා තරංගයක. ඉතින් සමායට මේ ලෝකයා දන්නේ නැහැ අපි මේ මොනවද කරන්නේ කියලා නේ. මැෂින් වගේ වැඩ කරනවා නේ. උදේට ගෙදරින් පිට වෙච්ච වෙලාව ඉඳන් හවස එන දක්වාම ලෝකේ තියෙනනේ wants and needs කියලා. අපිට අවශ්‍ය මොනවද, අත්‍යවශ්‍ය මොනවද කියලා දේවල් ටික හඳුනා ගන්නට. ඒකම ඉස්සෙල්ලම සඳහන් කරේ කෙටි වචන වලින් reality එක හඳුනා ගන්න තමයි බුදුදහම අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කියලා. මේ තරඟකාරී ස්වභාවයෙන් මිදිලා අපිට අවශ්‍යම දේවල් ටික විතරක් එක්ස්ප්‍රෙස් කරගෙන අපේ මේ මනස මනසේ දාසභාවයෙන් මිදිලා අපිට ජීවිතේ සකස් කරගන්නට පුළුවන්කම තියනවා නම් අන්න එතන අර මම අර ඉස්සෙල්ලා කියාපෝ වගේ මේ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම අපේ ඇතුලෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මේ නිතරම පින්වතුනි අපේ මනස අපේව වැඩට ගන්නවා නේ. අපේ ගෙදරට වැඩකාරයෙක් ගන්නවා නම් ඒහා සමානව අපේ හිත අපෙන් වැඩ ගන්නවා පුදුම විදිහට වැඩ ගන්න. ඉතින් ඒ නිසා හිතට ඕන විදිහට අපි දේවල් කරන්න ගියොත් එයා කවදාවත් සතුටු වෙන්නේ නැහැ. හැමදාම දේවල් ඉල්ලනවා. ඉතින් ඒ කියන දේවල් අපිට සිද්ධ කරන්න වෙනවා. හැබැයි ඒ කොච්චර දේවල් සිද්ධ කරත් මේ ලෝකේ හැම දෙයක්ම බොහොම පොඩි සීමාවක් තුළ මේ බඹයක් පමණ ශරීරය තුළ බොහොම පුංචි වපසරියකට සීමාව. ඒ සීමාව තුළ තමයි මේ ලොකු දේවල් අපි මේ මනසට දරා ගන්න බැරි සිතුවිලිත් එක්ක අපි මේ පොරබදන්නේ. ඉතින් ඒ නිසා පින්තුනි මෙන්න මේ රණ කාමී කියලා කියන්නත් පුළුවන්. ඒ රන් කියන ඉංග්‍රීසි වචනේ තියෙනව නේද? ඈ දුවන්න කැමති කියන එක නේද? ඉතින් මේ නිතරම ගොඩාක් බිසි වෙලා තියෙන මයින්ඩ් එක calm down කරගන්නට මේ අවශ්‍ය සිතුවිලි ටික පමණක් ක්‍රියාත්මක කරලා අපේ මේ ජීවිතය සම්පූර්ණ කරන්නට එහෙම නැත්නම් සතුටු කරන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ කියන ධර්මදේශනාව ආරෂ්ඨාංගික මාර්ගයේ ධර්මදේශනාව අපිට හරියට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා නම්. ඉතින් ඊළඟ කාරණාව දේශනා කොට වදාහලා සංකිට්ඨේන පංචපාදා නක්කන්දා දුක්ඛ සංක්ෂිප්ත වශයෙන් ගත්තොතින් මෙන්න මේ කියන මේ
පංච උපාදානස්කන්ධයම දුකක් බවට පත් වෙනවානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හැම දෙයක්ම සම්පූර්ණ අන්තිමට දුක මත පදනම් වෙලා පිටව දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ හැම දෙයක් තුළම අපි බොහොම රඟ මඩලක ඉන්නවා හා සමාන අපිට මේ සියලුම කෙලිසෙල්ලම් ටික දාන්න පුළුවන්කම ලැබෙනවා. නියති තුනක් යටතේ. ඒ තමයි ආස්වාදය, ආදීනවය, නිස්සරණය නේ. අපි මේ දේවල් ආස්වාදය කරනවා. ජීවිතය අපිට බොහොම කෙටි කාලයක් තියෙනවා. ළමා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ. මෙන්න මේ ජීවිතයේ මේ පුංචි ජීවිත කාලය තුළදී අපි ගොඩාක් දේවල් අපි සිද්ධ කරගෙන යනවා. අන්තිමට අපි කියන්නේ වැඩිහිටියෝ 3 දිනක එක ජීවිතේ දේවල් අත්දැකීම් බෙදා ගන්න කියලා නේ. අවුරුදු 80ක් ජීවත් වෙච්ච කෙනෙක් විනාඩි 5කින් එයාගේ අවුරුදු 80ේම දේවල් ටික අපිට ෂෝට් නෝට් එකක් ගන්න පුළුවන් නේ. ඒක නිසා මේ බොහොම සරල ජීවිතයක් තියෙන්නේ. බොහොම කෙටි කාලයක් අපිට ජීවත් වෙන තියෙන්නේ. ඒ කාලය තුළදී අපිට බුදුන් වහන්සේ දේශනා කොට වදාහල මේ පුංචි බණපදයක් හරි විදිහට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒකම අපේ මේ ජීවිතය මෙලෝ ජීවිතය සතුටින් ගෙවන්නට පුළුවන්කම ලැබෙන කාරණාවක් බවට පත් වෙනවා. මගේ පන්සලට ආව මේ සුදු මහත්තේ එයා බුදු පිළිමයට වැඳලා මට ඇඟිල්ලක් දික් කළා කියනවා. මේ බන්තේ මම මේ මිනිහයට වඳින්නේ මට මේ ඉවසීම පුරුදු කරපු හින්දා කියලා. එක වචනය ඉවසීම නැත්තම් මම වඳින්නේ නැහැ කියනවා. එයා ඉතින් ඒක ගොඩාක් කරදී මම කතා කරලා හිටියා. ඉතින් මේ සමහර කාරණා එයා පිළිගන්නේ නැහැ. පුනර්භවය වගේ දේවල් ඉතින් පිළිගන්නේ නැහැ. නමුත් මේ එයා කියනවා මම මේ මිනිහයට වඳින්නේ මට ඉවසීම පුරුදු කරගෙන ඉඳ නැත්තම් මම අද ජීවිතේ මේ මෙහෙම සතුටින් මට ජීවත් වෙන්න මේ පරිසරයක් මට උදා වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකයි මම සඳහන් කරන්න යෙදුනේ. එක වචනයක් කරව අපිට එක බුදුබණ පදයක් හරි අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් මේ ජීවිතේ අපි දිනුව පුද්ගලය බවට පත් වෙනවා. අද දවසේ ධර්ම දේශනා වශයෙන් ඔන්න වගේ කාරණාවන් ටිකක් මම සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව මේ මම හිතනවා යම් කිසි දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගන්න උත්සාහ කළා කියලා මට ඒක තේරුණා. මේ යම් දෙයක් මේ මාත් දේශනා කරන්න තමයි උත්සාහ කළේ. හිමීට ඒ කතාව තුළ පුංචි දෙයක් තියෙනවා. සාරාංශයක් විදිහට ගත්තොතින් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවේ පළවෙනි කන්සෙප්ට් තුන දුක හේතුව නිරුද්ධ වීම කියන වචන තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවලුත් එක්කත් සම්බන්ධයි. ඊළඟට අපිට දුක හේතුව නිරුද්ධ වීම කියන කාරණාවන් තුන අවබෝධ කරගන්නට සහ ඇප්ලයිඩ් බුද්දිසම් එකේදී අපිට අර ටූල්ස් විදිහට භාවිත කරන්න පුළුවන් ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය අපිට සම්පූර්ණයෙන් පැහැදිලිවම දේශනා කොට වදාලේ අපේ මේ තියෙන බරීඩ් ටෙන්ඩන්සිස් ටික වළක්වන්නට. ඒවා කොයි වෙලේ මතුවෙනවද දන්නේ නැහැ. පාරේ යනකොට, ටොයිලට් පාරේ යනකොට, ලැම්බෝගිනියක් එහෙම යනකොට දුක හිතෙනවා නේ. ඒ තමයි අර යම් පිච්චන් නැලබති තම්පි දුක්ඛන් නේ. ඒ වෙලාවට ඔන්න අපි තග්ගාල තෙන්දී අපිට කාරණා දෙකක් ගන්න පුළුවන්. ලෞකික ජීවිතයේදී සම්මා වායාමයේ නේ. සම්මා වායාමයේ තියෙන්නේ ලෞකික දේවල් achieve කරන්න නෙමෙයි. හැබැයි ගොඩාක් උත්සාහ කරනවනම් අපිට ඒ වගේ දේවල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තට අවබෝධ කරගන්න පුළුවන් සම්මා වායාමය තුළින් මේ දේවල් අපි ලබා ගත්තොතින් තව තවත් සසරට බැඳිලා තව තවත් මේ සර්කල් එක ලොකු වෙන එක තමයි වෙන්නේ නේ. ඉතින් ඒක නිසා අපිට මේ දේවල් නැතුව ජීවිතයේ මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණ සංකල්පය අපිට සිහිපත් කරලා මේ සසර භව ගමන කෙටි කර ගැනීමේ මාර්ගයකට යොමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔයගේ කාරණාවන් ටිකක් වින්නතුනේ මෙන්න බුදුන් වහන්සේ දේශනා කොට වදාහල චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ වස්සාන කාලය තුළදී මේ බොහොම ලස්සන පරිසරයක බොහොම calm down පරිසරයක ඉඳගෙන මේ බණපදයක් දේශනා කරන්න ලැබීමත් මනසටත් හරීම සුවයක්. ඉතින් ඔයගොල්ලොත් ඔබලෝ හැමෝම මේ වෙලාවේදී ධර්ම දේශනාවට දායකත්වයේ සපයමින් රොෂාන් මහත්මයා, තරින්දි මහත්මිය, ඒ වගේම සුනිත් සහ ආමන්දි දූදරුවන් දෙදෙනා,
දුව පුතා දෙන්න ඔහුගේ උපන්දිනයට ඒ කියන්නේ අදම අදද උපන්දිනේ කොහොමද ඈ උපත් පහුණා දෙන්නේ කෙනෙක් අර ඒ කියන්නේ තුනක් හතරක් තියෙනවානේ හරි හරි එහෙනම් ඉතින් මේ උපන්දිනය සිහිපත් කරගෙන මේ වගේ පින්කම් සිද්ධ කරනවා කියලා කියන්නේ ඒ වගේ මේ පන්සලකට ඇවිල්ලා උපන්දිනයක් සිහිපත් කරමින් මේ වගේ යහපත් දේවල් සිද්ධ කරන්නට පොළඹවන දෙමාපියෝ ලැබෙනවා කියලා කියන්නේ දරුවෝ විදිහට ඔයගලන්ට සතුට වෙන්න පුළුවන්කම ලැබෙනවා මේ ඉතින් ඒක නිසා යහපත් දෙමාපියෝ යහපත් ළමයි එකතු වෙනවා කියලා කියන්නේ තව තවත් ගොඩාක් පින් කුසල් කරගන්නට පුළුවන්කම ලැබෙන කාලය සහ ශ්‍රමය ඔයගලන්ට ඒ ලබා ගන්නට පුළුවන් ජීවිතේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම බොහොම වාසනාවන්තයි. ඒ සම්බන්ධයෙන් කතා කරනකොට ධර්මය අහන, පන්සල් එන, නිතරම වෙහෙර විහාරස්ථාන වලට උදව් උපකාර කරන මේ කේම්බ්‍රිජ් විහාරස්ථානය බොහොම ලස්සන ඔයගොල්ලන්ගේ ගමේ පන්සල. ඉතින් ඒහා සම්බන්ධ වෙලා කටයුතු කරමින් විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය උදිත ලොකු හාමුදුරන් වහන්සේගේ අවවාදන ශාසනාවන් ලබා ගනිමින් අනිකුත් අපේ ආනන්ද හඳුරන් වහන්සේ අපේ චන්දාලෝක හඳුරන් වහන්සේ හඳුල්ලා තුන් දෙනාගේ නම් මතක සුසීල හඳුරන් වහන්සේ හතර දෙනෙක් ඉන්නවා කියලා මම අහලා තියෙනවා අපේ සුසීල හඳුරන් වහන්සේ උතෝර මේ භික්ෂුන් වහන්සේලාගේ තරුණ හාමුදුරුනේ තරුණ හාමුදුරුලත් ආරක්ෂා කරගෙන පවුලේ අය වගේ හාමුදුරු ගැන හිතන්න ඕන තමන්ගේ පවුලේ අය කියලා දැන් තායිලන්තේ වගේ හිතන්නේ ගොඩක් අය මම ලෝක රටවල් 20 වගේ විදලා තියෙනවා ඒ අතරේ දැකපු දේවල් ලොකු කෙනෙක් දැක්කොත් හිතනවා කියන එක කට්ටිය තාත්ත කෙනෙක් කියලා. සමාන වයස කෙනෙක් දැක්කොත් සහෝදරයෙක් කියලා හිතනවා. ඉතින් ඒ විදිහට මේ තරුණ භික්ෂුන් වහන්සේලා මේ රටවල් වල ඇවිල්ලා ඕගොල්ලන්ට ධර්මයේ දේශනා කරමින් දාන සීල භාවනා කියන පින්කම් කරන්නට අවවාද අනුශාසනා සපයමින් ඒවට මාර්ගය කියා දෙමින් බොහොම වීරයෙන් යුක්තව කටයුතු කරනවා. ඉතින් ඒක නිසා උන්වහන්සේලාට සිව්පසේන උපස්ථාන කරමින් බොහෝ ආදරයෙන් කරුණාවෙන් රැකබලා ගනිමින් මේ පින්වතුන් කටයුතු කරන බව මේ කරන දේවල් තුළින් අපිට පසක් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙමනම් ඒ වගේම අද පින්කමට සම්බන්ධ වෙන ශ්‍රියානි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම යාළුව හැම දෙනාම එකතු වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් විශේෂයෙන්ම ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සාගරිකා මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නට දැනට රෝගාතුරව ඉන්න එතුමියටත් අපි ආශිර්වාද කරමු. අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන්නා වූ පින් කුසල ආනිසංස ධර්මයන් එතුමියගේ ජීවිතයට හේතු වාසනා වීමෙන් ඉක්මනින්ම සුවය ලබා ගන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ධර්ම ශ්‍රවණ ආනිසංසයන්ගේ හේතු බලයෙන් සියලුම දෙවිවරුන්ගේ පිහිට සෙවන ආරක්ෂාව ලැබිලා සාගරිකා මහත්මියටත් ඉක්මනින්ම සුවය ලබා ගන්නට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනෙන් අපි සාදු නාදයක් පවත්වමු. එහෙමනම් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනම් ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ බාන්තුතේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ බාන්තුතේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ